චෝර්තානේ ඉහළ පිළි ඇඟලු මායතන සඳහා කාන්තා ජොකි මැෂින් ඔපරේටර් ඇබෑර්තු ජනජය විදේශ රැකියා කඩවිද මාතර හොරණ මමත් මරික්කා එක්ක එස් එම් මරික්කා අංක 16 සමගි ජනසන්ධානය කොළඹ දිස්ත්‍රික්කය එකක් තමයි මෙතන මගේ ඉස්සරහා ඉන්න මූණු බෞද්ධරයක් දැක්කම අපි 2012 අවුරුද්දේලා 2017 අවුරුද්ද දක්වා මේ යහ පැත්ත දින අපේ හිස මත පාත් කරපු අපේ ගම මත හෙලපු ඒ කුණු කන්දට විරුද්ධව සටන් කරපු ව්‍යාපාරයේ ආදරණීය සහෝදර සහෝදරයන් මූණවල් මගේ ඉස්සරහා මම දැක්කේ ඉතින් අපිට කුණු කන්ද ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැහැ අපේ ගමට මගේ වම් පැත්තේ තියෙන මීතර මුල්ල රාහුල විද්‍යාලය මම දහම් පාසල් ගිය විද්‍යාලය ඒ විද්‍යාලේ උගන්වපු මගේ ආදරණීය ගුරුවරු මේ වගේම සහෝදරයෝ මෙතන ඉන්නවා ඉතින් අපිට මීතර මුල්ල රාහුල විද්‍යාලය නැති වුණා මීතර මුල්ල රාහුල විද්‍යාලය විතරක් නෙමෙයි නැති වුණේ අපේ ගමේ දරුවෝ පහක් ඇතුළු ජීවිත 32ක් අපිට නැති වුණා නැති වුණේ ස්වභාවික ඛේද වාචකකින් නෙවෙයි ඒක මිනී මරන ඒක මිනී මරන මුළු කොළඹම තියෙන කුණු මෙතනට බලෙන් ගෙනලා දාලා අවුරුදු 5ක් 6ක් අපි අරගල කරද්දී ඒක නතර කරන්නේ නැතුව ඒක කඩන් වැටෙන්න සලස්සනකම් උත්තරයක් නොදී ඛේද වාචකයක් නිර්මාණය කරලා ඒ ඇති කරපු මිනී මරුමෙන් තමයි අපේ ගමේ ජීවිත අපිට අරගෙන දැන් අපිට තියෙන ප්‍රශ්නේ තමයි කුණු කන්දේ ඛේද වාචකය නිර්මාණය වෙන්න වග කියන්න ඕනේ ආණ්ඩු පක්ෂ විතරක් 2009 මෙතනට පළමු කුණුරේ ආවට පස්සේ ඒක අඩි 20ක විතර කුණු කන්දක් බවට පත් වෙනකන් 2015 දක්වා මේ රටේ ආණ්ඩු කරේ රාජපක්ෂලා විපක්ෂයේ හිටියේ සජිත් ප්‍රේමදාසලා අනුර කුමාර දිසානායකලා එතකොට 2015 වෙනකන් මෙතන අඩි 20ක කුණු කන්දක් නිර්මාණය වෙනකන් මේ ප්‍රශ්නේ උඩුදුවන්න වග කියන්න ඕනේ ආණ්ඩු පක්ෂයේ විතරක් නෙවෙයි එදා විපක්ෂයක් වග කියන්න ඕනේ කියලා අපි දන්නවා ඒකට සටන් කරපු හැයි විදිහට අපි ඒක දන්නවා ඊළඟ 2015 යහපාලනේ ආවා යහපාලනේ ආවම ආණ්ඩු පක්ෂයේ උනේ අද චන්දිල්ලන සජිත් ප්‍රේමදාසලා සජිත් ප්‍රේමදාසලා ආණ්ඩු පක්ෂයේ ඉන්නකොට විපක්ෂයේ හිටියේ රාජපක්ෂලා නැත්තම් අනුර කුමාර දිසානායකලා 2015 ඉඳන් 2017 දක්වා කුණු කන්ද අඩි 40ක් දක්වා කන්දක් බවට පත් වෙද්දී ඒකට වග කියන්න ඕන උනේ ඔය ආණ්ඩු පක්ෂයේ විතරක් නෙවෙයි ඒ විපක්ෂයත් වග කියන්න ඕන ජනතාව මෙච්චර සටන් කරද්දී අරගල කරද්දී ඒ අරගල නෑසුනා වගේ හිටපු ආණ්ඩු පක්ෂයයි ඒ අරගලත් එක්ක එකතු වෙලා කුණු කන්දේ ප්‍රශ්නෙට උත්තර හොයන්න සටන් නොකරපු ඒ විපක්ෂයයි කියන දෙකම මේ ප්‍රශ්නෙට වග කියන්න ඕන ඒ දෙකේම අය දැන් මේ මහමැතිවරණයේදී තරගත් කරා හැබැයි විපක්ෂයේ එදා ඒ කාර්යභාරයේ නොකරන තත්වයක් තුල වුණත් විපක්ෂයේ කාර්යභාරය කරපු ව්‍යාපාරයක් මීතර මුල්ලේ බිහි වුණා ඒ තමයි කොළොන්නාව කුණු කන්දට එරෙහි ජනතා ව්‍යාපාරය විපක්ෂය තමුන්ගේ කාර්යභාරය නොකරනකොට 2012 අවුරුද්දේ ඉඳන් 2017 මේ කුණු කන්ද ඛේද වාචකයක් පත් බවට පත් වෙන දිනේ දක්වා විපක්ෂයේ කාර්යභාරය කරේ ඔය රාජපක්ෂලවත් සජිත් ප්‍රේමදාසලවත් අනුර කුමාර දිසානායකලවත් නෙවෙයි මීතොට මුල්ලේ හිටපු ජනතාවයි මීතොට මුල්ල කුණු කන්දට එරෙහි ජනතා ව්‍යාපාරයයි තමයි පොළවේ විපක්ෂයේ කාර්යභාරය කරේ එදා ඒක නිසා තමයි අපි මෙවර මැතිවරණයේ ගත්තේ තේමා පාඩයක් විපක්ෂය වෙනස් කරමු ඇයි දැන් ආණ්ඩු පක්ෂයක් ජනතාව නිර්මාණය කළා ඉවරයි ඡන්දකින් අපි කුණු කන්දේ උදාහරණය අරන් කියනවා ආණ්ඩුව විතරක් නෙවෙයි වෙනස් කරන්න ඕනේ ඉතිහාසයක් පුරාවට
මේ ප්‍රශ්න වලට වග කියන්න ඕන ඒ විපක්ෂය අපි වෙනස් කරන්න ඕන කියන සටපාටෙන් තමයි ජන අරගල සම්දානය ගොඩ නැගුවේ ගොඩ නගලා මේ මැතිවරණයට තරක් කරන්න ජෝර්දානයේ ඉහළ පිළේ ඇඟලුම් ආයතන සඳහා කාන්තා ජොකි මැෂින් ඔපරේටර් ඇබර්තු ජනජය විදේශ රැකියා කඩවද මාතර හොරණ මමත් මරික්කා එක්ක එස් එම් මරික්කා අංක 16 සමගි ජන සම්දානය කොළඹ දිස්ත්‍රික්කය මේ මැතිවරණ තරක් කරන්න ඇයි අපි විපක්ෂය වෙනස් කරන්නේ දැන් මේ ආණ්ඩු පක්ෂය නිර්මාණය කරද්දි ජනතාව අලුත් තීරණයක් ගත්තා වෙනස් තීරණයක් ගත්තා ඒ තීරණය තමයි මෙතෙක් කල් පාලන බලයේ හසුරවපු ඒ කණ්ඩායම් දෙක නිදහස් පක්ෂයේ මූලික කරගත්ත කණ්ඩායම් එක්සත් ජාතික පක්ෂයේ මූලික කරගත්ත කණ්ඩායම් සහ ඒවැයෙන් බිහිවුණු පක්ෂය මේ කඳවුරු දෙක ජනතාව මැතිවරණයේදී ප්‍රතික්ෂේප කරා ප්‍රතික්ෂේප කරලා අලුත් කඳවුරකට පාලන බලය දුන්නා ඒක තමයි ජාතික ජන බලවේග ඒ බරපතල බලාපොරොත්තු ගොන්නක් මැද්දේ බරපතල අභිලාෂයන් ගොඩක් මැද්දේ දැන් ඒ අභිලාෂයන් පොළවේ යථාර්ථයක් වෙමින් තියෙනවා අපි කියන්නේ මාසෙයි සති දෙකක් ඇතුළත තුල විශ්වකර්ම කරන්න පුළුවන් හැබැයි ප්‍රතිපත්තිමය කාරණාවලදී කිසිඳු දෙයක් සම්බන්ධයෙන් ප්‍රතිපත්තියක් පෙන්වන්නේ නැති නිශ්චිත අදහසක් කියන්නේ නැති දේශපාලන පක්ෂයක් ආණ්ඩුවක් බවට ජාතික ජන බලවේගය සහ ඒ ආණ්ඩුව පත් වෙලා. එයි මං එහෙම කියන්නේ. දැන් අපි පුන පුනා කිව්වා මේ කඩවල් වල බඩු මිල වැඩි වෙන්නේ ජීවන බර වැඩි වෙන්නේ ජනතාවට ජීවත් වීම අරුබුදයක් වෙලා තියෙන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි නිසා කියලා. අපි පුන පුනා කිව්වා ඒ සම්බන්ධයෙන් මේ අලුත් ආණ්ඩුවේ ප්‍රතිපත්තියක් නැහැ ප්‍රතිපත්තිය තමයි රනිල් වික්‍රමසිංහ ගිය පාරේ මේ අනේක එහෙමනම් IMF එක ගත්තට පස්සේ ණය ප්‍රතිවගතකරණේ ගත්තට පස්සේ ජීවන වියදම ගත්තට පස්සේ මේ ඉන්නේ ජනතාව බලාපොරොත්තු වුණු අනුර දිසානායක නෙවෙයි අනුර වික්‍රමසිංහ කියන පෙරනිමිති දැන් පහළ වෙමින් තියෙනවා. ඒ මොකද වික්‍රමසිංහ ගිය පාරේ යන්නේ. ඊළඟට අනිත් දේවල් ගත්තට පස්සේ සම්දර්ශන ගත්තට පස්සේ අපි දන්නවා තාප්ප කඩලා පාරවල් විවෘත කරපු සම්දර්ශන කරේ ගෝඨාභය රාජපක්ෂලා. නැති වෙච්ච ගුවන්මලු හොයලා දීලා ඒවා මාධ්‍ය ප්‍රචාර බවට පත් කරනවා වගේ වැඩ කරේ ගෝඨාභය රාජපක්ෂලා. ඔන්න ඒ ජාතියේ සම්දර්ශන කරමින් ඉන්නවා ජනතාවගේ ඇත්ත ප්‍රශ්න වලට උත්තර දෙන්නේ නැතුව. එතකොට මේ අනුර දිසානායක තුලින් අනුර රාජපක්ෂ කෙනෙකුත් පෙන්වන ආකාරයේ පෙරනිමිති දැන් පහළ වෙමින් තියෙනවා. පෙරනිමිති පහළ වෙමින් තියෙනවා. ඒක තවත් දුරදිග කියලා දැන් අද ගත්තට පස්සේ සම්පූර්ණයෙන්ම ඇමරිකාවේ ඉන්දියාවේ න්‍යාය පත්‍රයට හැසිරෙමින් ගමන් කරන තත්ත්වකුත් දැන් පෙන්වමින් තියෙනවා. දැන් අද වෙනකොට ජේෂ්ඨ තානාපති නිලධාරීන් කොළඹට කැඳවන. හැබැයි මහින්ද සමරසිංහව කැඳවන්නේ නැහැ. මිලින්ද මොරගොඩව කැඳවන්නේ නැහැ. මහින්ද සමරසිංහලා ගත්තට පස්සේ CIA එකේ ඒජන්තයෝ කියලා කියවෙනවා. මිලින්ද මොරගොඩලා රෝ එකත් එක්ක ඉන්නවා කියලා කියවෙනවා. එතකොට තානාපති නිලධාරීන් ගෙන්නදි මේ අයව ගෙන්නන්නේ නැහැ. එහෙනම් අපිට කුතුහලයක් මතු කරනවා මොකද්ද? ඔව්. CIA එකේ උමනාවට, ඇමරිකාවේ උමනාවට, ඉන්දියාවේ උමනාවටද වැඩ කරමින් තියෙන්නේ කියලා. ඒක භූමියෙත් පෙනෙමින් තියෙනවා. ඉන්දියාවේ විදේශ අපතිවරයා එනවා. කතා කරන දේවල් ජනතාව දන්නේ නැහැ. අදානිලාගේ ව්‍යාපෘති යනවා. ඒවා නතර වෙන්නේ නැහැ. ඇමරිකානු තානාපති කාර්යාලය ආණ්ඩුවෙන් අහන්නේ නැතුව නිවේදන දානවා ලංකාවට සංචාරය කරන්න එපා කියලා. ආණ්ඩුව දන්නේ නැහැ. උඩ බලන් ඉන්නවා. ඔන්න තානාපති සම්බන්ධතා විදේශ සම්බන්ධතා ගත්තට පස්සේ මේ ඉන්නේ අර ජනතාව බලාපොරොත්තු වුණු අනුර දිසානායක නෙවෙයි අනුර වික්‍රමසිංහ අනුර රාජපක්ෂ කියලා කෙනෙක් පෙන්නන පෙරනිමිති 15 වෙනින් තියෙනවා. ඊළඟට මේ පක්ෂින් අනිත් අය මොනවද කියන්නේ? දැන් മന്ത്രി දුර ගන්න බලාගෙන පාර්ලිමේන්තු වෙන්න බලන් ඉන්න
लक्ष्मण निपुणाराच्ची किए ना वृत्तीय समिति क्रियाकार काम में पा वृत्तीय समिति विश्रुआ हरी ना मीन पशु उद्घोषणे पा किए पार्लिमेंट बलांग इन्न बलांग इन्न लाल कांत लगी ना अरे कांता वगे चार रुपए अग्दाला देशपाल लेकर ना किरिया लला के दुआ के देशपाल लेने में विवेचन लेकर अन्ने हैडर हु उन नहीं तने मतन भी दिए ईटा मतरो पुलिसी एक बैने बैने याना वा नूर अन लाल कांत मारते उन्न एआई के पार्लिमेंट तो इन्न बलांग इन्न आए की ये ना कता पार्लिमेंट तो इन्न बलांग इन्न ජනතාව බලාපොරොත්තු වුණා නම් පොදු ප්‍රවාහන සේවය දියුණු කරලා මේ මීතර මුල්ල ඩිපෝ වගේ ඒවා සංවර්ධනය කළා කෝච්චි ටික දියුණු කළා පොදු ප්‍රවාහනයේ හදලා මිනිස්සුන්ට සල්ලි තියෙන මිනිස්සයටත් පොදු ප්‍රවාහනයේ යඩ ඉඩකඩ හදයි කියලා අන්න නලින් හේවගේ මහත්තයා කියනවා නෑ හැම පවුලටම කාර් එකක් දෙන්නවා කියලා උණ්ඩ වාහන ආනයනය කරන්න IMF එකේ කොන්දේසියක් විදිහට තියෙනවා ආනයන සීමා ඉවත් කරන්න කියලා ඒකට ඉඩ හදන පාරවල් හදන කතා කියන්නේ उन्नत हैं अपेक्षा क्यों की हमें इन्ने कता आंडू यान्ने कोहेटे द मुकाद्दे कराने के लिए का उरुद्ध दाने ने इतने मेक ऐतुले जात के जन बाले वे के आये टे समाज में आदि वाले तीने साक्ष्य वाले याने का तहनान करे का उरुद्ध कता कराने इतने अपेक्षा क्यों की लग इन्ना है गाल की ललवा के इन्ने माद्दी वाले कता कराने समाज में आदि वाले याने ए मुकाद्दे කතා කරලා කියන්න දෙයක් නැහැ ප්‍රතිපත්තියක් පිළිබඳ බයයි අන්තිමට දැන් ඡන්ද මැතිවරණ ව්‍යාපාරය කරන්නේ අනුර කුමාරිසානායක මහත්මයා ජනාධිපතිවරයා විදියට මේ බලතල දරන ගමන් රට පුරා සියලුම රැලි වලට යන්නේ ඔහු දැන් අද ප්‍රසිද්ධ මාධ්‍ය වල සාකච්ඡා වලට යන්නේ අනුර කුමාරිසානායක මහත්මයා අපේක්ෂකයෝ යන්නේ නැහැ පෙන්වන්න ඉන්නේ චරිතය විතරයි ප්‍රතිපත්තියක් ගැන කියන්න කෙනෙක් නැහැ. වග වෙන්න කෙනෙක් නැහැ. කිසිම දෙයක් ගැන පැහැදිලි ඉලක්කයක් නැහැ. ඔන්න මේ ආණ්ඩුව යමින් තියෙන මාර්ගය. ඉතින් ආණ්ඩුව එහෙම මාර්ගයක යනවනම් අර කුණු කන්ද ප්‍රශ්නේදී ආණ්ඩුව වැරදි පාරේ යද්දී අපි එළිය විපක්ෂයේ හැදුවා වගේ ඇත්ත විපක්ෂයක් පාර්ලිමේන්තුව ඇතුලේ නිර්මාණය කරන්න නම් වෙනස් විකල්පයක් පාර්ලිමේන්තුවේ ඇතුළේ නිර්මාණය කරන්න නම් ඒ පිළිබඳව ජනතාවත් එක්ක සටන් කරපු ජනතාවත් එක්ක බද්ධ වෙච්ච ඇත්ත මිනිස්සු ජනතාවගේ පොදු අපේක්ෂකයන්ගෙන් මේ පාර්ලිමේන්තුව පිරෙව්වේ නැත්තම් මේ ආණ්ඩුව යන මග හරි පාරට ගන්න බැරි වෙනවා ඒ ආණ්ඩුවට ප්‍රතිපත්ති වෙනස්කම් නැති වෙලා ඉන්න වෙලාවක ප්‍රතිපත්තිමය සංවාද ගේන්න බැරුව යනවා එහෙමනම් ජනතාවගේ විපක්ෂය ජනතාවගේ පොදු අපේක්ෂකයෝ ඉන්නේ ජන අරගල සම්දානේ වැනි ජනතාවත් එක්ක සටන් කරපු ව්‍යාපාරවල පමණයි ඒක නිසා ජනතාවගේ පොදු අපේක්ෂකයෝ ඉන්න ව්‍යාපාරවලින් මේ පාර්ලිමේන්තුව පුරවිය යුතු අවශ්‍යතාවයක් මතුවෙමින් තියෙනවා